මේ වෙලාවේ මගෙත් එක්ක එකතු වෙලා ඉන්නේ විශේෂ කෙනෙක් ශ්‍රී ලංකාවට නම් මොහොතින් දන්නවා මම දැන් YouTube වල බොහෝ කෙනෙක් දන්නවා මේ වෙලාවේ මාත් එක්ක එකතු වෙලා ඉන්නේ නාගානන්ද කොඩිතුවක්කු මුනිමා සාදරයෙන් පිළිගන්නවා ඔස්ට්‍රේලියාවට සිංහල දැන් ඔබතුමාගේ මේ ව්‍යවස්ථාව බොහෝ දේවල් බොහෝ කරුණු තියෙනවා මම මේ කෙටියෙන් ඔබතුමායෙන් අහන සමහර ප්‍රශ්න තියෙනවා දැන් මේ ව්‍යවස්ථාවේ සමහර ගැටලු තියෙනවා ගැටලු සාධක තත්ත්වයක් තියෙනවා මම මුලින්ම ඒක පිළිබඳව විතරේ තෝරගත්තේ මේ ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනය කරන පිළිබඳව තියෙන ප්‍රශ්න අභිරහ මාත්‍රවරයා සහ අමාත්‍ය මණ්ඩලයේ චෝදනා යෝජනා කරන ව්‍යවස්ථාපක මණ්ඩලයෙන් තමයි තෝරන්නේ මම අහන්නේ දැන් ඒ ආකාරයේ මේ තෝරන්නේ මොකද ජනාධිපතිවරයා අවසානයේදී දැන් තියෙන හැම වෙලෙම දැන් තිබුණේ 18 වෙනි යතර සංශෝධනයෙන් ගෙන ආපු අයින් කළා තිබිච්ච යතරදායක මණ්ඩලය එහෙම 19 වෙනි ගෙනාවා නමුත් ඒ යතරදායක මණ්ඩලයෙන් ඉන්නේ 10 දෙනාගේ 7 දෙනෙක් මන්ත්‍රීවරු අපි යෝජනා කරන යතරදායක මණ්ඩලයේ 10 දෙනාම පරිදි පිට ඒකයි අවශ්‍ය කරන පළවෙනි දේ එතන තියෙන බලතල බැඳී මේ සිද්ධාන්තයන් ගෞරවයෙන් ඒක පිළිගන්නේ නියෝජිත ප්‍රජා සම්ප්‍රදායික අනුකම්පාවෙන් පටන් ඒක නිසා අධිපන්නේ සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවේ ග්‍රහණය නිදාස් කරනවා ඒ වගේම දැන් ඔබ ඔය සඳහන් කරන તો එවැනි අවස්ථාවක ඔබතුමා සඳහන් කරන විදිහට මේ කිසිම දෙයකට අමාත්‍යවරයා හෝ කැබිනට් මණ්ඩලය කිසිම බලපෑමක් කිරීමට හැකියාවක් නැද්ද අලුත් එකේ කිසිසේත් නැහැ අධිකරණයට මොකද ඔකට යහදායක මණ්ඩලයට සම්බන්ධ කරන්නේ මහ ජනතාව 10 දෙනා ඒකට කිසිම බලපෑමක් ඒ වගේම දැනට ශ්‍රී ලංකාවේ තියෙන අධිකරණයේ තිබෙන නඩු මේ ව්‍යවස්ථාව කියන කිසිම මේක දිනා ඔබ ඉතාම කියන්නේ බලත් මට්ටමින් තියෙන ගාමී මට්ටමින් තියෙන අධිකරණය වගේම මහ අධිකරණ වගේ දේවල් වල නඩු මාස 6 මාස 12 වගේ කාලෙක කිටි කාලෙක වැඩ කරනවා දැන් පරණ නඩු සමහර නඩු තියෙනවා මේව සෑහෙන කාලයක් යන අර ප්‍රශ්නයක් නිකුත් කරා සෑහෙන කාලයක් ඇදෙනවා නමුත් මේ සමහර නඩු වලට තියෙන නඩු වල නඩු ඉන්නේ කියලා මේ නඩු බිල් දෙලා නැත ගොඩනැගිලා තියෙන සමහර කාරණා වලට සෑහෙන කාලයක් ගතන සමහර ඩිරෙක්ෂන් නිසා පරීක්ෂණය කරන්නේ පොලිසිය තබා ගන්න එවැනි දේවල් කොහොමද ඔබතුමා බලන්නේ දැන් මේ නව ගානුලත්තාව ජනතා සම්බන්ධක ශ්‍රේණිය කිප්පිලි අරගෙන අනුමත කරලා ඉඳලා ඉඳලා පාරු නඩුවට තමයි මේ අලුත් නීති අදාළ වෙන්නේ ඒ ඊට පස්සේ නඩු අහන ක්‍රමවේද සම්පූර්ණ වෙනස් වෙනවා. නඩු එකපාරට නඩු අහන්න බෑ. නඩු සම්බන්ධයෙන් පවත්වන වෙනම මැනේජ්මන්ට් හීරින්යක් කියලා එකයි. දෙපාර්ශ්ව වෙනස කල් වෙන් කිරීම හා නඩුවට ගතවන කාලය පිළිබඳ මුලින්ම තීරණය කරනවා. දැන් තියෙන නඩුවේ අවුරුදු 20 කියලා තියෙන එහෙම ක්‍රමවේදයක් නෙමෙයි. ඒක පළවෙනි දේ කලින් කියන්නේ. වසරකින් නඩුව නිමා වෙනවා කියන අලුතෙන් වෙන නඩුවට තමයි ඒක. එදා ඉඳලා අර පළ මේක හැබැයි අදාල් වෙනවා කෙලින්ම වල්පානක් පටන් නඩුවට. අන්න නඩුවටත් අධිකරණයට අනිවාර්යයෙන් සිද්ධ වෙනවා මේකට ක්‍රියාත්මක කරන හිටන් ඔවුන්ට මේ ඒ නඩුව අවසන් කරනවා. ඒ වගේම දැන් පොදුමා තව මේ ව්‍යවස්ථාපන ප්‍රශ්නයක් තමයි මම හිතන්නේ බොහෝ දේවල් ප්‍රශ්න ඉදිරිපත් වෙනවා. මේ ව්‍යවස්ථාවේ තිබෙන සමහර කරුණු දැන් බොහෝ දෙනෙක් කියනවා මේ ප්‍රැක්ටිකල් නැත්නම් මේ අපිට මේවා යොදවන්න පුළුවන් ද මේ ව්‍යවස්ථාවේ තියෙන සමහර කරුණු මේ දැන් තියෙන රටේ තියෙන තත්ත්වත් එක් මොනවා කියලා දැන් උදාහරණයක් විදිහට මේක තියෙන සමහර දේවල් මේ ඔබතුමා සඳහන් කරලා තිනවා මේ උදවදා මාස 3ක් ඇතුළත නඩු ගමරීම නැතිකොට නිදහස් වීමයි අයිතිය ලබා දෙන්න. මම උදාහරණයක් විදිහට දෙනවා. මේක තියෙනවා මාස 3ක් ඇතුළත නඩු ගමරීමක් නැති විට නිදහස් වීමයි අයිතිය තියෙනවා. ඒකේ උදාහරණයක් තියෙනවා දැන් පසුගිය 21 වෙනිදා සිට සිදුවීම. නමුත් තාමත් ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කරා. ඒ සඳහා තාමත් තොරතුරු ගන්නවා. ඉතින් එවැනි අවස්ථාවල නඩුවක් ලොමු කරලා නැහැ. එතකොට ඔබතුමා සඳහන් කරන විදිහට ත්‍රස්තපනත යටතේ ඔවුන් අතරමුණ අරන් තිබුණම ඔවුන්ට නිදහස ලබා දෙනවා ත්‍රස්තවාදීන්. නෑ එහෙම කියන්නේ නැහැ. ඒක තමයි අතට යුක්තිය පහන් දෙන්නේ ක්‍රමවේදයක් හරියට ක්‍රියාත්මක කරනවා. නිකන් මිනිස්සු දෙලේ තියාගෙන නිකන් වන්දනාගාරේ තියාගෙන පුරවැසියන්ට එහෙම කරන්න බෑ. රටේ නීති ක්‍රියාත්මක කිරීමේ සාධාරණ තත්ත්වය සාධාරණ යුක්ති සාධක කරනවා. නඩු පවරන්න ඕනි වහාම. ඒකයි මේකෙන් අදහස් කරන වෙලදී. ඔවුන්ට විරුද්ධව සාධාරණ චෝදනා කරන්න නඩු නොපවර අවුරුදු 5-7 මම දන්නා සමහරව එහෙමට දෙඩි කාලේ හිරේ තියාගෙන සම්පූර්ණ බෑ. උදාහරණයක් සම්පූර්ණ බෑ. එහෙම කරන්න බෑ. ඔවුන්ට චෝදනා තියනවා නඩු පවර. නිකන් ඔබතුමාට චෝදනාවක් දෙන්නට පුළුවන් නෑ ඔබතුමා එතකොට ඔබතුමා මේ ත්‍රස්තවාදීන්ට මේ රුකුල් දීමක් ක්‍රීම කරනවා නෑ ඒක කරන්නේ නීතිය යුක්තිය පදනමේ ක්‍රමවේදයේ විධිමත් කරපුවාන් පස්සේ මේ චුදිතේට එරෙම අනිවාර්යයෙන්ම අධිකරණ නඩු පවරන ඒකයි වෙන්නේ නඩු පවරන්න නැත්නම් නේද චෝදනා තියනවා නම් නඩු පවරන්න චෝදනා නැත්නම් ඒක අවභාවිතා කරන නීති අවභාවිතා කරන ප්‍රතිනිධියක් නේද ඉන්න නඩු පවරන්න
ඒක සිංහලද දෙමළද මුස්ලිම්ද කියන කතාව නේද? සෑම පුරවැසියෙකුම සමාන ආදරය. ඒ වගේම පසුගිය රජාන් කාලේ සිදු වුණු වයිතා ගනුදෙනු තියෙනවා. දැන් ඒ වයිසී ආයිඩී තාමත් නඩු මහින්දනේ මා විගණන රාජපතිවරයා කරන තේ ප්‍රශ්නයක් වුණා. ඒවට අදාළ කරුණු තාමත් කිසිම තැනකදී මම හිතන්නේ ඒවට දඟුවන් ලැබිලත් නැහැ. ඒවට දඟුවන් තමයි දැන් කවදාවත් ලැබෙන්නේ නැහැ. ඔබතුමා යම් හේකින් ඔබතුමාගේ ජනාධිපතිවරයා ඔබතුමා ජයග්‍රහණය කරා. ඔබතුමාගේ මූලික කාර්යභාරය මොකද බොහෝ දෙනෙක් මහින්දනේ පසුගිය ආණ්ඩුවකමනේ මේ මේකට දඬුවම් ලබා දෙන්නේ. මම කවදාවත් දඬුවම් දුන්නේ නැහැ. එහෙම කරන්න බැහැ නේද? දැන් එනවා ඒ මහ ජනතාවට පොරොන්දුවක් දෙලා. ඒ ඒ නඩුවලට ඔබ දන්නා නීත්‍ය කාල සීමාවක් තියෙනවා ඒක. කිසිම කෙනෙකුට බැලු බැලමට නඩු තියනවා නම් අනිවාර්යයෙන්ම ඒක පවරන්න. ආයේ මේ දේශපාලනයයි ඒ වගේම යුක්ති පක්ෂණීයමයි දෙකයි ගානන්න බැහැ. ඒකට අනික රජය කිසිම මැදිහත් වෙන්නේ නැහැ. අධිකරණය සම්පූර්ණයෙන්ම නිදහස් කරලා තියෙනවා. නීතිපති සම්පූර්ණයෙන්ම නිදහස් කරලා තියෙනවා. නීතිපති එතකොට මේක යටතේ තමයි අලුතෙන් ඉතින් ඔය අලුතෙන් එන ක්‍රමවේදය තුළ ඔය නඩු කල්යන එකවත් නඩු නොපැරලීම සම්බන්ධව දෝතින් දක්ක සම්පූර්ණ වෙනස. අවසාන ප්‍රශ්නය වශයෙන් මට මේකට උත්තර දෙන්න. යම් මේකින් චෝදනා කරොත් ඔබතුමාට නාගානන්ද ඉදිරියේදී තවත් මේ විකල්පය තවත් අයගේ විකල්පක අතකොලුවක් වෙයි කියලා. දැන් ඔබ කියනවා. දැන් කියන කට්ටියක් ඉන්න නාගානන්ද ඇලගෙන කායිද අනිල් කුමාරගේ මේ බලලතාවය. එහෙම නැත්නම් කියන රාජපක්ෂගේ කියලා. පිටිපස්සේ හස්තයක් ඉන්නවා. අවන්තව ඔබතුමාගේ අනිවාර්යෙන් ඉන්නවා. මේ ඔක්කොම තමයි නාගානන්දගේ හස්තේ. සමස්ත රටේ මහ ජනතාව තමයි නාගානන්ද පිටිපස්සේ වෙන ඔය කට්ටියම ඔය දකින ඉස්සරහදී ඔය ඉන්න ප්‍රධාන කඳවුරු දෙකම ඉදිරිදි කරනවා. ඔබතුමාට පැහැදිලිව උත්තර දෙන්න උනන්ද මේ ප්‍රශ්නේ මම කියන්නේ ඔබතුමා පැහැදිලිව කියන්නවා නාගානන්ද යම් එකකින් වරදක් කරොත් ජනතාව වශයෙන් නාගානන්දට නඩුවක් පැවරීමේ හැකියාව තියෙනවා පැහැදිලිව තියෙනවා ඒක තමයි මහ ජනතාවගේ විශ්වාසය නැහැ නේද මහ ජනතාව කිසිම දේශපාලනඥයෙක් විශ්වාස කරන්නේ නැහැ ඒක නිසා මේ මැතිවරණයට ඉදිරිපත් වෙනකොටම මහ ජනතාවට බලය දෙනවා ඒ ඔබට දෙන ඔබට දෙන්නේ සහතිකේ ඒ කියන්නේ ප්‍රතිඥා ඔය ඉස්තන පොළ ඔබට අඩු පාරව ඔබ ඉවත් කරන සම්බන්ධය කොහොම ස්තුතියි ඔබතුමාගේ කාලේ ලබා දීම සම්බන්ධයෙන් අතරම ස්තුතියි විදුරනාලිකා